අමාත්‍ය සුසිත් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පොදුජන පෙරමුණේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආසනබල මණ්ඩල රැස්වීම කඩුවෙල මහනගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගඩ මහතා මෙහිදී ගෙනා යෝජනාවට සියලු දෙනා කැමැත්ත පළ කළා. එළඹෙන ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කඩුවෙල ආසනය හැටියට අපේ ශක්තිය ලබා දීලා අපි ජයග්‍රහණය කරා මෙහෙමයි කියන පණිවිඩය ඔබ සියලු දෙනාමත් උස්සලා සනාථ කරන මේ තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොමත් ස්තුතියි. 2022 දේශපාලන තීන්දුව ගන්න නැතුව රට වෙනුවෙන් තීන්දුවක් ගත්තා. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ රටේ බලය ආරම්භ දෙන්න අපි අතිස්සුවා. හැබැයි කරාට පස්සේ අපිට පුංචි අභිමානයක් තියෙනවා. පොහොට්ටුවේ අපි තමයි ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වැඩ කෑල්ල එළියට දැම්මේ. අපි සියලුම දෙනා මේ වෙලාවේ පාට පක්ෂ කණ්ණාඩි ගලවලා පැත්තකින් තියමු. ඒ සඳහා ඔබ අපිට අවසර දෙන්න. මේ ඉදිරිපත් වෙන්නේ ජනාධිපතිතුමා පැහැදිලිවම ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. අපි එතුමාට මේ සහයෝගය දක්වන්නේ වැඩපිළිවෙලකටයි සහයෝගය දක්වන්නේ. අපි එතුමාව දිනවල අපි රට ස්ථාවර තත්ත්වයට ආවට පස්සේ අපි දේශපාලනය කරමු. ණය දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මංකොල්ලොත් රටකට ණය දෙන්නේ නැහැ. අපි මංකොල්ලොත් අපි උඩට ගෙනාව. අවුරුදු දෙකයි. ග්‍රීසියට තාම බැරි වුණා. ලෙබනනට තාම බැරි වුණා. ලෝකේ රටවල් ගණනාවක් තියෙනවා බැරි වෙච්ච. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන ප්‍රතිපත්තිය අපි නැහැ. හැබැයි මේ රට ගොඩ දාමු. ඒ වැඩ පිළිවෙලේ අපි ඉන්නවා. ඒකට අපි සහය දුන්නු. දැන් මේ හැම වණතකටම ඡන්ද දුන්නනේ පොහොට්ටුවේ සීලෝ මන්ත්‍රීවරු. මහින්ද මහත්තයා අනේ අපරාධ කියන්නේ බෑ. කොච්චර මාරුණත් එනවා ඡන්දෙට. මොකද ඒකෙ පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නිච්ච ආර්ථික වැඩපිළිවෙල. හරි මේක ගොඩ දාපු එක. හරි ඒක හරි නම් ඒ මිනිහට රොදි වෙන කාටවත් දෙන්න යන්නේ මොකටද? කිසිම සැකයක් නැහැ. මේ මැතිවරණේ අපි දිනනවා. මොකද ජනතාව මේ මැතිවරණේ තීන්දුව කරන්නේ මේ රටේ ආර්ථිකයත් එක්ක ඊළඟ අවුරුදු පහේ ගෙනියන්න පුළුවන් කවුද කියන ප්‍රශ්නේ විතරයි.